ඔහු දෙසාලිස් වසරක් පුරා අඛණ්ඩව සිංහල ගීත ශාස්ත්‍රයේ පෝෂණය වෙනුවෙන් ශතක පහක් ඉක්මවන ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් අභිමානවත් මෙහෙවරක් ඉටු කළ අදටත් ඒ නොනිමි මෙහෙවරෙහි නියැලෙන ගායන වේදිකාවක් උපෙන් සහතිකයට අනුව පැටිකිරිගේ සුනිල් ජයප්‍රීති ඉදිරිසිංහ අපේ සුනිල් ඉදිරිසිංහ ඔහු ඉලෙක්ට්‍රොනික සංගීතයේ අනුභවයෙන් ඩිජිටල් ශබ්දාගාරයක උපකාරයෙන් සිංහල ගීත ශාස්ත්‍රයට හදිසියේ පහළ වූ එක නොවේ විල් යාය කාණ්ඩ හැරයත් අපේ ජන ගීයත් පිරිත් ස්වරයත් ඇසුරින් ගලා එන අපටම සමීප ඒ හඬ අපේ උරුමය අපට නිරන්තරයෙන් සිහිපත් කරන සුඳුරු නින්නාදයක් සුනිල් ඉදිරිසිංහන් සිය සම්ප්‍රදාය කරගන්නේ ලයනල් ඉදිරිසිංහ සූර්ය ශංකර් මුල්ලිගොඩ වැනි සංගීතවේදීන් විසින් මුල්ගල් තැබුණු ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තයන් විසින් වර්ධනය කෙරුණු ඉන්පසුව අමරදේවයන් විසින් පැහැදිලි ලෙසම තමා දැන උගත් ඉන්දීය උත්තර ಭಾರತೀಯ නාදමාලා ඇසුරෙන් පෝෂණය කර ගොඩනැඟූ සිංහල සුභාවිත ගීත ආරයි දශක 6ක 7ක පමණ කාලයක් ඔස්සේ වර්ධනය වෙමින් පැමිණි මේ ගීත සම්ප්‍රදාය අද වන විට යටිගම් බලා ගලා යන බවක් දිස්වද සුනිල් ඉදිරිසිංහයන් තවමත් උඩුගම් බලා යන අතලොස්සෙන් අයෙක් සෞරද රසික රසිකාවෙනි දැන් සුනිලුන් සමග ඒකාත්මිකව දැහෙන් ගතවීමේ මූර්තියයි සුනිල සුගායනීය සම්ප්‍රදායක සම්භාව්‍ය ගේය සිත්තම සඳකඩ පහන නිදුකානනේ Thank you.
තින්නෙතක ගැටෙන රාගසිත ලෙවන් වෙතින් පිසදා හරින්නට බියෙන් සැකෙන් නැගෙන තාපගින් දයාදියෙන් සඳහා නිවන්නට දයාදියෙන් සඳහා නිවන්නට කාලයයි නිදුකානේ දීපයයි නිදුකානේ දේශයයි නිදුකානේ වදිනු මැන නිදුකානේ අද මේක සඳකඩ පහන විශේෂ ප්‍රසංගයක්. ඒ නිසා බෞද්ධ ගීයකින් අද ආරම්භීමට හිතුණා. අපේ සුභාවිත ගීතේ සුපෝෂණෙහිලා බෞද්ධ චින්තනය බෙහෙවින්ම බලපා තිබෙනවා. ඒ නිසා මම හිතනවා එය ඉතාමත්ම උචිතයි කියලා මේ අවස්ථාවේ. ඉතින් බුදුන් වහන්සේට පසු අපට ඉන්නේ අපේ දෙවැනි බුදුන් गेदर बुद्ध अम्मा मे मगे जीवित गीते मट मुलिम मियसी की आदुने मगे अम्मा संगीत की आदुने मट हाया हतर नोतेरन काले ऐतम मट मियसी की आदुने देशवन सनहा मान लवुब मीरु मियसी अरुत की आदुने है बे ये मियसी माद गायना विट මාළඟ ඔබ නැහැ ක ලෝකේ ධර්මතාවය ක තමයි ලෝකේ හැටි වෙන් නොවන කිසි දෙයක් මේ ලෝකේ නැහැ හැමදේම වෙන් වෙනවා ඉතින් මේ ගීතේ ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මීට හැඟුම්බර තනුව එක් කර මේ රෝහණගේ මගේ මව්වරුන් නැති වුණේ බොහොම එක ළඟදී එක කාල සීමාවකදී ඉතින් අපිට මුල්ම දවසේ මේ ගීතේ පටිගත කරගන්න බැරි වුණා. අපි දෙදෙනාම බොහෝ බෙහෙවින්ම සංවේදී වුණා. මුල් දවසේ අපි අවලංගු කරලා පසු දවසක තමයි මේ ගීතේ පටිගත කරේ. රෝහණීට සාක්ෂි. හොඳයි එහෙනම් මේ මගේ ජීවිතේ ගීතේ
ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ ලත්වල් දලනා දිරිය ලබා දුන් ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලන අම්මා අම්මා අවුරුන්ද ඔබ මගේ
අද සඳකඩ පහන ප්‍රසංගේ පිටපත රචනා කරපු අපේ හිතවත් පුෂ්කර වන්නයාරච්චි මට නියම කළා මේ වෙලාවේ වේදිකාවට ඇවිල්ලා මේ ගීය පිළිබඳව ඔබේ රස මතක අවසන්නේ කියලා මේ ලියුපු එක්කෙනාම තමයි මේ ආවේ ඒක කිව්වේ නැහැ අහු මේ නිහතමානිකාව වෙන්නේ නැති සමන්නේ මම හිතනවා මේ කවුරුන්ද මගේ කවුරුන්ද මාව ඔබේ කියන මේ පැණය නිතර ඇසෙන ප්‍රශ්නයක් නේද පැණයක් ඔව් තාමත් සුනිලුත් අහන ප්‍රශ්නයක් ඔව් කෙසේ වෙතත් 1979 වසරේ තමයි මේ ගීතය පටිගත කින්නේ ගුවන්විදුලියේ මට මේ මේසා දුර ගමනක් එන්න මට වැඩිම තනු නිර්මාණයක් මගේ ගී දිවි මග සුපෝෂණය කිරීම සඳහා දායකුණු මේ මගේ සොයුරුවන් මගේ අතිජාත මිත්‍ර මේ රෝහණ වීරසිංහයන් මට හදපු පළවෙනි තනුව මේ කවුරුන්ද මහිතනි සුනිල් ඒ වගත් එසේම අපි තවත් නමක් සිහිපත් කළොත් හොඳයි කියලා හිතෙනවා මේ සුනිල් රෝහණ සුසංයෝගයේට එදිරිසිංහ වීරසිංහ සුසංයෝගයේට මේ ගීය පදනම් කරගන්නට තීරණය කරපු පුද්ගලයා නව පදමාලා වැඩසටහනේ නිෂ්පාදක ගුණදාස කපුගේ ඒ නිසා කපුගේවත් අපි ආදරයෙන් සිහිපත් කරමු දැන් ප්‍රේමය ගැන මාතෘකාවට බැහැලා ඉන්න නිසා ඊළඟ ගීයත් ප්‍රේමයට සම්බන්ධද සුනිල් ඔව් මේක ප්‍රේමයට සම්බන්ධ වුණාට මේකේ හරි ගැඹුරු දාර්ශනික බවක් තියෙනවා සමන් මොකද මේ එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්න එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්න අපි ගතින් වෙනස් වෙලා බොහෝ කාලයක් යනකම් නමුත් මේ ගීයේ කියන අපේ හදවත් වෙනස් නොවී තියෙනවා නම් එච්චරයි අපිට කරගන්න පුළුවන් කියලා හොඳම දේ සදාකාලික නොවු ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙව් කාලේ සිහින හැබැයි මට සමන් අපි මේ අපේ ජීවිත මේ ගත කරන කාලය තුල අපට ප්‍රේමයේ විරහව අපට විඳ ගන්න පුළුවන් නම් සමසිතින් මම හිතනවා ඒක හරි උතුම් සිතුවිල්ලක් කියලා. ඒකට මට මතක් වෙනවා 1973 හුලවාලි චිත්‍රපටියේ ධර්මසිරි ගමගේ සොලවතානන් ලිව්වා ආල වඩන අකුරු පහේ සමා වෙන්න සුනේ. මම හිතන දෙසුමට වඩා ගැයුම වේ ඉමිහිරි. ආල වඩන අකුරු පහේ තේරවිල් සකේ රැට නිදන තනි පැදුරේ නැති සිහිනකි සකේ ආලෙ බිඳුනු දකුමකට කඳුළු එලනු සකේ ආල වටන යන තේරු බෝසත්කම සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි සදාකාලික ප්‍රේමයක తాවකාලික සිහිනය සදාකාලික
ගෝත්‍ර පීඩනය ගැන කියවෙන ගීතයක් මේක ලිව්වේ රත්නශ්‍රී විජේසිංහන් ට කලින් ගීතේ ලිව්වේ ආනන්ද අමරසිරි රෝහණගේ ඉතා මధుර තනුවක් රෝහණත් මාත් ඉතාමත් මැලුම් කරන ගීතයක් ඒ ගීය මේ ගීය ලෙන්චිනාමගේ නංගී මේ මීට කලින් රවීන්ද්‍රනාත් තාගෝරතුමන් ලෝකෙටම කියලා තියෙනවා මේ අදහස මේ ඔබගේ වර්ණවත් උපැස්සි වලින් ලෝකයේ දේශන බලන්න නිදහස් වෙන්න පටු අදහස් නම් පවුරින් ලෝකය කැබැලි වලට නොබෙදී ඥානේ නිවහල් වී බියෙන් තොරව හිස කෙලින් තබාගෙන ජීවත් වෙන්න ලෝකය හදන්න කියලා රවින්දනාත් තාගුරුතුමන් කියලා තියෙනවා ඉතින් මට ආචාර්ය පණ්ඩිත අමරදේවයන් සමග එම ගීතය ගායන්න මට ලැබීම මගේ මහත්ම මහත් වූ භාග්යක් මේ ජීවිතේ. එතුමන් සමග මේ ගීතය ගායන්න ලැබිච්ච එක. මම එතුමන්ට අදත් තාමත්ම මගේ හෘදයාංගම ගෞරවයේ නමස්කාරය පුද කරනවා. මාව මේ ගීත මෙවැනි වටිනා ගීතයක් ගායන්න මාව තෝරගත්තට. ඔබට මම මතක් කරලා දෙන්නයි ගීතේ. පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොවේදී ඥානය නිවහල් වේ
කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිද ඒව නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියාරේ දැන් මේ ලෙන්චිනා ගීතය ගැන මම කතා කරන්න යන්නේ නැහැ මේ රෝහණට මේ ලෙන්චිනා ගීතය මේ රෝහණගේ අතට පත් වුණාම රෝහණට දැනෙච්ච දේවල් මම ආසයි රෝහණගෙන් දැනගන්න මේ ඔබ වෙනුවෙන් රත්නශ්‍රී මේක රචනා කළ තියෙන්නේ අපේ පැරණි නාඩගම් සම්ප්‍රදායේන කෝලම් සම්ප්‍රදායේන ජස කෝලම කියන නාට්‍යයේ මේ නාඩගමේ කෝලමේ එක් චරිතයක් ලෙන්චිනා කියන චරිතය පාදක කරගෙන ඉතින් ඔහු මට ඒ පද රචනෙන්ම ඉඟියක් ලබා දුන්නා මේකට මේ කෝලම් ආශ්‍රිත වෙනවා ජස කෝලමේම ආරම්භක ලෙන්චිනා ගයමින් වේදිකාවට පැමිණෙන ගීතේ නාද රටාව මේට මුසු කරමින් මේ ගීතය නිර්මාණ කළ යුතුය කියලා හැඟීමක් ඇති වුණා මම හිතන්නේ ඒක රත්නශ්‍රීට මම ඒකේ ගෞරවය පුද කරනවා මට මේ ඉඟිය ලබා දීම පිළිබඳව ලෙන්චිනා එන්නේ මෙන්න මේ විදිහට මට හරියට වචන මතක නැසුනේ මේ තානම මම කියන්නේ මම හදන්නේ නානනා Na-na-na-na-na 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 Na-na-na-na-na-na-na Na-na-na-na-na Na-na-na-na-na Lenchina Magi Nangiye Ayi Gantilat vi gumbane Lenchina magi nangiye ai Gantilat vi gumbane Pettare rang pentote gammalaye pau sodana rattaranni kaluwala kulu chandraya se payana lentina ati wedakala den gedara lan kalu Lenchina magi nangiye ai gantelat vi gumbane Lenchina magi nangiye ai gantelat vi gumbane Pinvatum kela enda salupim Seduva nuba seduva Tamane kili kunugihim e Kimda nodene karana Sedhila parishuddha vine Yuga dhatnume baba Lenchina magi nangiye ai gantelat vi gumbane Lenchina magi nangiye ai gantelat vi
गोम्मने मीलंगट मगे मुल्म गुवान्निदुलि गीते मातराज चित्रपटी हत्यावे पटिगत कलाट संदगड पहान मगे मुल्म गुवान्निदुलि गीते वेन्ने एक दास समसे हत्या तुने गुवान्निदुलि पटिगत कल वादक यानिनी ओबे सितारे किन गीते थिंग मे गीत पेले अनुपिलेले सकास करगत्ते गमन मगत तर्मक दुरट मतक कर गन्नत एक मतक कर देन्नत एक इति मेहेम गमन के येदुनाई किया प्रबुद्ध गी किया वेटसटहनक तिबुना काले ईट तमाय गीते गायना करे लोके बहु कलाकारुवन मे तमंग निर्माण वलिंग वेडकर जनता ओण तर कथा करती है मेक इवनि गीय श्रमेगन कथा करना गीय मत मे अपे गीते मे केनो मे श्रमेय कपकर्मी वेहसेन मिनसुंगे जीवित सुपुष्पित करानट सितारे वायन केनो आलिंगन नटुमुलट ओबगे वादने मुसुनोकुर कितक गोयाम नेलना लदुनगे तेंगो यांदुरु कुटिये तुले दुरागुलु लागिन गायन गीतिका पोलो कोटन तेन पार तरन तेन गिनियाम्मावे महावरुसावे देवियो वेडे इन्ने कोच्चर अर्थवत गीत तीनाद स्वामेगन वेड करना है कियपु मैं यहाँ पे नंदा मालनी कोच्चर गीत गायना करला तीनाद ये वगैरह नीद थिंक तेंग मं कैमती मे रोहन के हंड नैवतावधिकरा मीटापी विशेष ऊ सितारवाद्यशिल्पी मीटापी संबंधक रोहन एगन महित विस्तर किया मे गीते पदरचने के लिए अभी प्रवीण गीत रचक समन चंद्रनाथ वीर सिंह मे संगीत निर्माण के लिए अपे सुनील उंट संगीत शास्त्रय शास्त्र ज्ञानय लबादुन अपातर सिटी श्रेष्ठ संगीताज्ञकुवन संगीत निपुण पी वी नंदसिरि मेतितुमा इदिं एतुमा मे हदपु मे अर्धशास्त्रीय गीते मे सितार वादकिया पिलिबंदव मे गयन वेलावे अपि मे पेरनी गीत ईट पस्से ए आकारेन मे ए मूलिक मूलिक तिबिच्च पदनम वेनस नोकर अपि नवत पटिगत कला मे पहुकालेति मुल्म गुवान्निदुलि गीत इतिं एतेंदी अपि कथा करगत्ता मे मे सितार वादकया पिलिबंद मे गायन गीयेदी सितार वादकेकु गे तियन उपरिम दायकत्वे मेट संबंध करीते तीयन रसवद्भव एम तमें वटिना कम वेडिवेविकल थिंग एनिसा अद लंका श्रेष्ठतम जात्यंतर कीर्ति पत् प्रदीप रत्नायक अभी श्रेष्ठ वाद्य शिल्पी आव अभी मेट संबंध करता थिंग अद मे प्रसंग अभी युमाट गौरवनीय आराधनीय कला संबंध की मे गीते वर्णवर्गण
සාධකයානන ඔබේ සිතාර සත් සරණං වන සුමිහිරිරාවය කෙතක ගොයම් නෙලනාලදුන්ගේ දෙතොලේ ගියට මුසුකල මැනවි මුසුකල මැනවි වාදකයානනි අඩ අඳුරේ මන්මත් කල රාගය තුල ගාමින් ඕයේ සුරාවිත ආලිංගන නැටුමකට සාදයක කුවට වයන්නේද එවන් සිතාරය වාදකයානි එලිකල අරුරාලෝකය රන්කෙත කරනා සදාලෝකය සෞසිරි හස්වනු නෙලනාගීත රසවත් කළ වැන වයාසිතාරය වාදකයානමි ¶¶
සිතාරය සත් සරණං වන සුමිහිරාවය සුමිහිරාවය කෙතක ගොයම් නෙලලාලදුන්ගේ දෙතොලේ ගියට මොසුකල මැනැවි මොසුකල මැනැවි වාදක යානනි වාදක යානනි ශ්‍රේෂ්ඨ සිතාර වාදන ශිල්පියාට අපේ සියලුම සඳකඩ පහන සුනිල් ඇතුළු මේ වාදක මණ්ඩලයේම ගෞරවයෙන් මෙහෙදී මම පිට කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ වගේ වාද්‍ය ඛණ්ඩයක් වාදනය කරන්න බෑ මේ හොඳ ඊතරම්ව දක්ෂ තබ්ලා වාදක ශිල්පියෙක් නැතුව. නිහල් කළුබෝවිල අපේ මේ තබ්ලා වාද්‍ය ශිල්පියාට අපේ ප්‍රණාමය. ඔහුට ඒ නිසියාකාරව ඒ ජවය දෙන්නට පුළුවන් ශක්තියකින් වාදනය කිරීම පිළිබඳ. ඉතින් මීළඟට තෝරගත්තේ මා මිත්‍ර බණ්ඩාර ඇහැලියගොඩ මිතුරුආනන්ගේ පද රචනයක්. මේ දැන් අර ලෙන්චිනා ගීතයට වැඩිය බලන්නකෝ මේ තනුව ඇහෙනකොට රෝණගේ ඒ බටහිර නාදමාලාවත් එක්ක මුසු වෙන සංගීතේ නාද රටාව මොනතරම් ඖචිත්‍යයිද මේ වෙනම ආරක ගීය අමල් බිසෝ
ඇඳමේක ඇඳුම් සුදුරෝ නවරුම් ගෙට එදී පලයි හොරහින් මගේ පුංචි එවුන් ටික ළඟට කරන් උඹ හෝදිසියෙන් නිනපන් මගේ අවල් විසෝ දොර හරින් එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපං කරේ ලතැවුලෙන් මේසේ උඹ මුදු කරේ තනියෙන් මගේ අවල් විසූ දොර හරින් එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපං කරේ ලතැවුලෙන් මේසේ උඹ මුදු කරේ තනියෙන්. පුරපොය හඳට පෙමින් බැඳුණු තරකාලලු ගිහන්ින් කියන පෙම් කතාව අසාගෙන වර නිලමලාවේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් පුරපොය හඳට පෙමින් බැඳුණු තරකාලලු ගිහන්ින් කියන පෙම් කතාව අසාගෙන පෙම් කතාව අසාගෙන වරෙන් මුතුමාල පොටක් ගෙලේ බඳිනලා හිත කොල සිතුම් එබී බලනලා රැලින්ද නැතුව ඉරදුටුවදා හිත ආදරයක බැඳුනිද මන්දා පුර පොය හඳට පෙමින් බැඳුණු තරකාලඳු ගිහන්ින් කියන පෙම් කතාව අසාගෙන වරේ නිලවලානේ ඇගේ පෙම් කතාව අසාගෙන වරේ බැඳුනිද මන්නා පුර පොය හඳට පෙමින් බැඳුණු තරකාලඳු ගිහන්ින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නිලවලානේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් පුර පොය හඳට පෙමින් බැඳුණු තරකාලඳු ගිහන්ින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නිලවලානේ ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්. පිටපතෙන් පිට වචනයක් කියන්න ඕනේ මම. මේ ගීතේ තනුව සුනිල් එදිරිසිංහයන්ගේ. ඔහු තනුරචකයෙක් බවට සාර්ථක තනුරචකයෙක් බවට මුල් කාලයේදීම පළ කළ අවස්ථාවක්. මේක දිගටම කරේ නැතුව මේ මගේ පිට සියල්ලම කරවැටුණා. ඉතින් ඔයාගේ හොඳයි නේකනේ. ඔයාගේ හරි විශිෂ්ටත්වය අපිට කොච්චර වටිනවද? ඉතින් ඒකයි ඈ.
ඉතින් අපි කලින් කතා කළා සලු සෝදන යුතුයක් ගැන. දැන් සලු වියන යුතුයක් ගැනයි දැන් කතා කරන්නේ. අපේ බඳුල නානයක්කාර වසම් සහෘදයා මං හිතනවා මේ සභා ගැබේ ඇති කියලා මට විශ්වාසයි. මොකද ඔහුට මං කතා කරපු වෙලාවේ ආරාධනා පත්‍රය දෙන්න හදනකොට ඔහු කිව්වා අනේ මට ආරාධනා පත්‍ර ඕනේ නෑ සුනිල් අයියේ මම මේ වේදිකාවේ කොනකට වෙලා සුනිල් අයියගේ හඬ අහගෙන ඉන්නවා. Mahan ne.
ඊළඟට චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවියේ මන්ද කියාපන් නොකිය හැංගිලා ගියේ පාන නෙවුණු සේ පාළුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ඉතින් මේ ධාරක ප්‍රේමය කියන්නේ මහ පුදුම දෙයක් මේ සරච්චන්ද ඉදිරිවිද සරච්චන්දයන් කියනවනේ සිංහ බහ වුණාට කිත් නේද මේ ධාරක ප්‍රේමය කියන්නේ සම සම සිවිය සිඳ මස සිඳ නහර සිඳ ඇට මිදුළු දක්වා මහ දිවෙන වේදනාවක් කියලානේ කියන්නේ ධාරක ප්‍රේමය ඉතින් කොහොමද දුව ගියාම තාත්ත කෙනෙක් කුහුලන්නේ නොකිය ගියාම ඉතින් ඒ ගැනයි මේ ගීතය මිට අවුරුදු දෙකකට විතර කලින් සුනිල් විශේෂ වූ කාර්යයක් ඉෂ්ට සිද්ධ කරා. ඒ තමයි රෝහණ වෙනුවෙන් වැඩිම තනු සහ සංගීත රචනා නිර්මාණය කළ රෝහණ වීරසිංහන්ට විශේෂ උපහාරයක් සම්මානයක් ප්‍රදානය කිරීම. ඉතින් අද ඒ මෙතෙන්දිමයි මෙතෙන්දි ස්ථානෙමයි. අද සුනිලුන් සැරසෙන්නේ ඒ සම්ප්‍රදායෙම තවදුරටත් ඉදිරියට ගෙනියන්න. අපි විමසා බලා කියා දැනගත් පරිදිත් අපේ පුෂ්කර සකස් කරපු සුනිලවිල ග්‍රන්ථයට අනුවත් සුනිලුන් වෙනුවෙන් වැඩිම ගීත සංඛ්‍යාවක් රචනා කරලා තියෙන්නේ අපේ හිතවත් කුමාරදාස සපුතන්ත්‍රි. ඉතින් සපුතන්ත්‍රි වෙනුවෙන්
සුනිල්ගෙ උපහාරය පුදන්නටයි ඔහු දැන් සැරසෙන්නේ. මම හිතන්නේ පිටපතට අනුව මෙහි හේතු පාඨය කියවීම නියම වෙලා තිබුණේ මට. හැබැයි අර රෝහණත් කිව්වා වගේ පිටපතින් පිටපණින්න අපි කැමති අය නිසා සුනිල්ුන්ටම කියමු අපි හේතු පාඨය ඉදිරිපත් කරන්න කියලා. මගේ හැඟීම නම් දැනේ නමුත් ඔබගේ වික්ත හඬ එයිද දන්නේ නැහැ ඉතින් මං කියන්න මගේ සහෝදරයා සහෝදරෙක් වෙනුවෙන් මං කතා කරන්නේ හොඳයි ජීවිතේ ස්වභාවය පිරිසිඳ දැකගත හැකි යථාවාදී අත්දැකීම් රසක් සිය බුද්ධි ප්‍රභාවෙන් නිර්මාණාත්මක ගේය පද බවට පත් කරමින් විරචිත අර්ථවත් ගී පද රචනා රසක් මා වෙනුවෙන් නිර්ලෝභී ලෙස දායාද කරමින් වසර 40ක පමණ දිගු කාල සීමාවක් මගේ ගී මගෙහි සුපෝෂණයේ උදෙසා ඉතුකොළ මහඟු මෙහෙවර අගයමින් කුමාරදාස සපුතන්ත්‍රී නම් වූ සුලවතානන් වෙත පිරිනැමෙන ප්‍රණාමයයි මේ සුනිල් ඉදිරිසිංහ. එසේනම් අපේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඇරයුම් කරනවා කුමාරදාස සපුතන්ත්‍රී අපේ ගේ පද රචකයන්ට. අපි කවුරුත් ආදරයෙන් කතා කරන අපේ සපුට වේදිකාවට පැමිණෙන්නේ කියලා. ඒ සමගම සුනිල් අපි තවත් දෙයක් මේ අවස්ථාවේදී තවත් යුතුකමක් ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සුනිල් 150 වෙනි දර්ශනයේදී සඳකඩ පහන දර්ශනයේදී ගීත රචකයන් සහ සංගීතඥයන් වෙනුවෙන් කර්තෘභාග ප්‍රදානය කිරීම ආරම්භ කළා. ඉස්සෙල්ලා අපි සම්මානය සපුට බාර දීලා ඊළඟට සඳකඩ පහන ප්‍රසංගය සඳහා සම්මාදම් වූ සියලුම ගීත රචකයන් සහ සංගීත රචකයන් වෙනුවෙන් සංකේතාත්මකව අපි සපුට කර්තෘභාග ප්‍රදානයත් මේ අවස්ථාවේදීම සිදු කරනවා. හැමෝම වේදිකාවට කතා කළොත් කාලය යන නිසා අපි සංකේතාත්මකව සපුට දෙනවා අපේව පස්සේදී. ඒ වගේම සපු වේදිකාවෙන් බහින්න කලින් මම පොඩි රහසක් කියන්න ඕනේ මේ සභාවට. මේ සභාව නොදන්න රහසක්. දැන් සුනිලුන් සහ රෝහණ එකට එක්කල ගීතය මා මුලින්ම රචනා කළාට ඒ ගීයේ එක් අයිතිවාසිකමක් සපුටත් තියෙනවා. මොකද මේ ගීතයට තනුව නිර්මාණය කරද්දී එහි එක් පද දෙකක් පොඩි වෙනස්කමක් කරන්න රෝහණට සිත් ඕන වුණා. ඒ වෙලාවේ මම ළඟ හිටියේ නෑ. මම වෙනුවෙන් සපු තමයි ඒ වෙනස්කම කළේ. ජීවිතයට හුරු පෙරදුම හමුවේ කියන වදන් පෙළෙහි පෙරදුම හමුවේ කියන වචන දෙකේ අයිතිය සපුගි. මොන හරි කතා කරනවද පොඩ්ඩක් සුනිල් ගැන? සුනිල් ඇත්තටම මට මගේ ජීවිතේ මට මුණ ගැහුණු මිතුරන් අතරින් සුවිශේෂ පුද්ගලෙක්. ඔ ගැන මම හිතන්නේ කියන්න අවශ්‍ය නැහැ. දැන දුනගත් මුල් කාලේ ඉඳලමත් අද වෙනතුරුත් මගේ ඉතාමත්ම හිතවතෙක් විදිහට සහෝදරෙක් විදිහට මම ආශ්‍රය කරනවා. ඇති සුනිල්. හදේ කොතනක හෝ විඳියෝ. හොඳයි සපු, බොහොම ස්තුතියි. මට මේ ගීතයක මේ ඛණ්ඩයකුත් මතක් වුණා. වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනි, ඇනී මිනිස් දල තැවෙනා සඳ සොවිනි, අමාවකට පෑයෝ පුන් සඳ ලෙසිනි, ඔබේ ඇසුර අප පින් කළ පෙර නිමිති. මේ ගීතය සපුගෙමයි. සපුටම මේ ගීතයත් උපහාර වේවා. Sun
සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම මාගෙන් සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටින් වෙන්වීම රචනා කළේ අපට අද සිටින ප්‍රවීණතම කිවියරයෙකු වන පරාක්‍රම කොඩිතුවක්කු විසින්. මේ සඳහා ඔහු මේ බෞද්ධ සාහිත්‍යයෙන් බොහෝ දේවල් අරගෙන තියෙනවා. මේ හොරෙක්ව හොරකමට මේ දංගෙඩියට හිසගසා දාන්න යනකොට ඔහු හිතන්නේ ඒ වෙලාවෙත් අර බෙරේ හොරකම් කරගන්නලු. ඒ තමයිලු තණ්හාවේ ස්වභාවය. ඒ වගේ තව කීප වටිනා අර්ථවත් ගීතයක්. තණ්හාවේ ස්වභාවය. ඉතින් මේක මට මේ මේ ළඟදි මගේ මිත්‍රයෙක් කිව්වා, එක දරුවෙක් මේ කිව්වලු සොරදෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ කියලා. මට හරි දුකක් ඇති වුණා. දැන් ඔබට සිනහ පහළ වුණාට මට දුකක් ඇති වුණේ. සොරදෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමන. ඉතින් බලන්නකෝ මේ දෙමෝපියෝ දැනුවත් වෙන්න එපා මේ අර්ථවත් ගීත ගැන ඉස්සෙල්ලා. පුතේ ඔහොම නෙමෙයි. ඔක දංගෙඩිය කියන්නේ ඔබ අදහස් කරන එක නෙවෙයි කියලා දෙන්න එපා. ඉතින් දෙමෝපියෝ දැන් අර්ථවත් ගීත වලින් ඈත් වෙලා වගේ. ඒක වෙන්න ඇති. නැත්තම් එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මේ හොඳ ගීත ජීවිතයට හරි වටිනවා. ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන් මේ ගීතවලින්. නැති වී යන මානුෂීය ගුණාංග සාර ධර්ම කොච්චර පෝෂණය කරනවද නේ? ඒ නිසා අපි ඒ ස්වභාවිත ගීතයේ ඉදිරියට ගෙන යන්න ඕනේ. මට මේ ගීතය
ගායනා කරනකොට තව කාරණයක් මතක් කරනවා මීට ගායනා කිරීමට පෙර 1986 දී මේ මේක සමූහ ගීතයක් පටිගත කළේ 1986 වසර 27කට පෙර එදා ඒ මුල් පටිගත කිරීමට ගායනයෙන් සහභාගී වුණු සනත් අජන්ත පීරිස් සහ සුසන්ත ප්‍රියදර්ශන යන දෙදෙනා අදත් වසර 27කට පස්සේ මේ මොහොතේ මා සමග මේ සමූහ ගායනයට සම්බන්ධ වෙනවා. එතකොට ඊට අමතරව චිරාත් වීරසිංහ පුතා, ඒ කියන්නේ රෝහණගේ දෙවැනි පුත්‍රත්නේ චිරාත් වීරසිංහ පුතා, චමිල කුමාර, ප්‍රභාත් අබේවර්ධන, සුමිත් ජයසේන යන මේ තරුණ පෙළ මා වෙනුවෙන් බොහෝම නිර්ලෝභීව පැමිණිලා මේ සහභාගී වෙනවා. සමසේ 70 මට මේ අවස්ථාව උදා කර දුන් මගේ පොඩි අයියා මේ ජේෂ්ඨ සොයුරාන සතිෂ් චන්ද්‍ර දිසිංහ මේ ගීය ගායන මේ සභාව ගැමේ මේ පෙර මුණියෙම ඉන්නකොට මොනතරම් ආශ්‍රාදයක් ඒකම තවත් විශේෂත්වයක් තියෙනවා මාව සඳකර පහන ගීය ගැයීමට सरसावे चित्रागारेट बाइसिकली इसरहा तियागन पैद्द मगे ईलंग स्वयुराना
නිමල් ඉදිරිසිංහයන් එතුමත් මෙතන ඉන්නවා අදත් මාව එදා රෝද දෙකෙන් එක්කන් ගියා අද රෝද හතරෙන් එක්කන් ආවෙත් එතුමා බලන්නකෝ මේ ජීවිතවල ජීවිත වෙනස් වෙන විදිහ බලන්නකෝ කොච්චර අවුරුදු ගානකට පස්සේ මාව අද ශාලාවට ගෙනාවෙත් එතුමා මේ අයියා මට අතහිත නොදෙන්න මං හිතන්නේ මම මේ තරම් ඉක්මනට මගේ ගායන හැකියාව නිසා මං වෙහි කී කියා ඉඳි නමුත් බලන්නකෝ මට මුල් අත්පොත් ලැබීමට ඒ පවුලෙම කෙනෙක් මට අතහිත දීම මොනතරම් වාසනාවන්තෙද්ද මම මාව හරියට අගය කරා මගේ දෙමව්පියෝ මේ සහෝදර සහෝදරි අදත් එහෙමයි අදත් එහෙමයි ඉතින් දරුවෙකුට මීටත් වඩා දෙයක් තියනවද ඔහුගේ ව්‍යුත්පත්ති කොටස ආලෝකමත් වෙන්නේ ඔය ආදරේ කොච්චර වටිනවද ඉතින් ප්‍රතිභාව තිබුණාටම බෑ ව්‍යුත්පත්තියත් හොඳ වෙන්න ඕනේ ඊට පස්සේ නිර්මාණ කරන යෙදෙන්නත් ඕනේ සතත අභ්‍යාසයක් අවශ්‍යයි තිය තමයි ශිල්පියෙක් ගැන කියවෙන අංග ඉතින් මේ ගීය ගැයීමට පෙර තවත් බොහොම කෘතවේදී ගුණය පෙරදරි කරගෙන මගේ ගෞරවයේ පුදකල යුතු තවත් දෙපලක් සිටිනවා. ඒ තමයි මේ ගීයට මధుර ආකර්ෂණීය තනුවක් එක්කල සංගීතඥ වික්ටර් රත්නායකයන්. එතුමා මේසා දුර්ගමනක් එන්න මුල්ම තනුව කොච්චර අපූර්වට තනුව එහි රචනා කරාද. එනිසා එතුමාට ඒ ගෞරවය පුද වෙන්න ඕනේ පුද කරන්න ඕනේ ඒකම අපට සිටි ප්‍රවීණ රංගදරයෙකු වන වොලී නානයක්කාරයන් තමයි මේ ගීතය පද රචනා කළේ ඉතින් ඔහු ලියු මුල්ම ගීය තමයි මේ ගීය මං ගැයූ මුල්ම ගීය මගේ සතිස් අයියාගේ මුල්ම චිත්‍රපටි අධ්‍යක්ෂණය වික්ටර් රත්නායකයන්ගෙන් මුල්ම චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය. ඒකනේ ඒක නිසා මේ ගීය සිව් කුළුඳුල් ගීතයක් වශයෙන් හැඳින්වෙනවා. ඉතින් මට තවත් විශේෂ කරුණක් තියෙනවා කියන්න. අද වොලී නානයක්කාරයන් අපාතර නැති වුණත් එතුමාව නියෝජනය කරන්න එතුමාගේ දයාබර බිරිඳ නෙතලි නානයක්කාර මැතිණිය මේ මේ සභාවේ වෙ සිටිනවා. ඉතින් දැන් එහෙනම් මේ සියලු දිනාටම මේ ගීතය මගේ සොයුරු සතිස්සන්ද දෙසිංහයන් ඇතුළු මේ සියලු දිනාටම මේ ගීය උපහාරයක්ම වේවා සඳකඩ පහනක කැටයම් මොපලා පාවෙන දේදුන් ලැබුම් ගනි කැලතුණු රසයක පැන ආගුල අකුරු වැල දෙහදක නියැලි යුගයෙන් යුගයට නොමියන දහමක දිවියක පදනව මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී මත රහසක් කොනුරා තුටින් තුඩට ගෙන යන බින්දු ගවවත් ඉහලක ගොනු කොට රඟවා පොපිය දෙතොලක් එහි කැ
පසක් ගුගුරා කළුවක් වපුරා ඒහා මුහුණු වැහි බින්දු ඇගෙන යද්දී නටමුන් අතරෙක තවෙකෙන් ඇවෙත හදරැන්දු තවෙකෙක් ඇවෙත හදරැන්දු සඳකඩ පහනක කැටයම් නොපලාපාවෙන දේදුුණු ලැගුම් ගනි කැලැතුුණු රසයක පැනආපුගුලක් අකුරු වෙලා දෙහදක ලියයි යුගයෙන් යුගයට නොවියන දහමක ලිවියක පදනව මතුවෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුබැනි කැකුලක් මැලවෙද්දී සියුබැලි කැකුලක් මැලවෙද්දී පටිකරන දවසේ කරන දවසේ රෝහණ හිටියා. රෝහණයි මගේ සුමිතුරාණන් වන ලක්ෂ්මන් විජේසේකර ආනන්ද වීරසිරි මේ ඇවිල්ලා ඉන්නවද? එදත් හිටියා, අදත් ඉන්නවා. බන්දුල විජේවීර ඔහු විතරයි නැත්තේ, අද අනිත් ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. මගේ ඒ ගැන මගේ මතකය දිව යනවා. රෝහණ මේ චිත්‍රපටියේ රඟපෑවා මට මතකයි. ඒක රෝහණගෙන් මහම මුල්ම සතිසයගේ මුල්ම චිත්‍රපටිය, වික්ට්‍රයාගේ මුල්ම චිත්‍රපටි සංගීතය, ඔබේ මුල්ම ගායනය, ඒවගේම අපේ මුල්ම හමුවීම, ඔබ ඔය කියපු නංතින අපේ අතිජාත මිත්‍රියෝ සියල්ලම හම්බුනේ සඳකඩ පහනේ, මාතරාජ චිත්‍රපටයෙන්. සඳකඩ පහනෙක්වත් කමක් නෑ. ඉතින් මේ චිත්‍රපටි මේ ගීතය ගායනා කරන්නේ රූපරාමුවල ඉන්නේ සතිස්සය. ඒ වාදක මණ්ඩලය හිටිනවා. ඒ වාදක මණ්ඩලේ සිතාරය වාදනය කරේ මම. චිත්‍රපටියත් සිතාරය වාදනය කළා, රූපගත කරනකොටත් වාදනය කරා. ඒක තමයි ඔබ කියන්න රඟපෑම. නමුත් වටිනාකම තියෙන්නේ අපිට පුදුම සහගත මිතුරු කැලක් මේ මෙතෙන්දි හමුවීම සහ අද වෙනතුරු අපි අත නෑර සිටීම, ඒක තමයි වැදගත්. ඒක තමයි විශ්මයජනක තත්ත්වය. පිටපතේ නම් තියෙනවා
සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහයන් වෙත මයික්‍රොෆෝනය යැවිය යුතුයි කියලා. මගේ හිත අද සතුටෙක් හුඟක් පිරිලා. ඒ සුනිල් මල්ලි චූටි මල්ලි කියපු දේ අහලා විතරක් නෙවෙයි. ඔහු මේ වෙනකොට සංගීත ශාස්ත්‍රයේ කරලා තියෙන කරපු සේවය හා කරගෙන යන සේවය නිසා. ඒ වගේම මම භාග්‍යවන්තයි කියලා මට හිතෙනවා. ඔහු වැනි උතුම් කලාකරුවෙකුක රටට හඳුන්වා දීමට අවකාශ ලැබීම ගැන. මුද්ද නිසා මැණික බැබලෙනවා. මැණික නිසා මුද්ද බැබලෙනවා. මම නිසා ඔහු බැබලෙනවා. ඔහු නිසා මම බැබලෙනවා. මං හිතන්නේ සසර ගමනේදී පෙර උරුමය හා පෙර පැතුම අනුව අපි දෙන්න එක මෞකස උපදින්නට ඇති. ඒ කිසියම් යුග මෙහෙවරයක් ඔහුට කරන්නට තියෙන නිසායි. ඒ දායකත්වයේ සම්මාදම ලබා දීම මං හිතන්නේ මට පිනක් කියලා හිතෙනවා. ඒ මාතරාච්චි චිත්‍රපටියේ මේ ගීතේ පටිගත කර 1970. ඒ විදිහට ගණන් බැලුවොත් අවුරුදු 43ක්. නමුත් චිත්‍රපටිය තිරගත වුණේ 73 ජනවාරි මාසේ 11 වෙනිදා. පහුගිය ජනවාරි 11 වෙනිදාට සඳකඩ පහන ගීතේට වයස අවුරුදු 40ක්. එතකොට මගේ වයස අවුරුදු 33යි. සුනිල් ඊට තුඟක් අඩුයි. ඉතින් සඳ එළියේ තියෙනකන් සඳකඩ පහන බැබලෙයි. කියවුත්තේ මෙච්චරයි. කලාකරුවෙක් කිසියම් නිර්මාණයක් කරනවාද ඒ නිර්මාණය මිනිසාගේ සහ මිනිස් සංහතියේ උන්නතිය සඳහාම විය යුතුයි. ඔහු ඒ දේ හරියට කරනවා. ඒ අදහස මගේ නෙමෙයි ලියෝ තොලස්තෝයි තොල්ස්තෝයිගේ. ඉතින් සුනිල් සැප වඩා ජය වඩා ආවඩා ආයුබෝවා කියලා මං ඔහුට ප්‍රාර්ථනා කරනවා. ඔබේ ආචාර්ය ඔහුට දෙන්න. Soya kal den vela hasrenin
pelai ma muda suv dahani utum pirituru premaye na men sahas suvahas patum bala mahi men inu kanulada sindennata pera yadin ade kotanak ohi di hob nidalo nidamen bala avasar soya kal den vela hasrenin pelai ma mudasuv dahen දැන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා තුමන්ගේ ගීය රුදුරු තුරු වදුලේ
දියුණු කටු අතරේ දිලෙන සියුම් මැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම වගේ රෝස කුසුම වගේ දැන් අලුත් අත්දැකීමක් මට ලැබුණා මේ බොහෝ වෙලාවට අහනවා සමහරු ඇයි මේ පරණ ගීතම ගායනා කරන්නේ අලුත් ගීත නැද්ද කියලා ඒ නිසා මම ගීත දෙකක් අපි කතා වුණා මේ ප්‍රසංගයට ඇතුළත් කරන්න ඒ ගීත දෙකෙන් දැන් අලුත් එකක් තමයි මේ ගායන්න යන්නේ ඉතින් මගේ ජීවිතේට බොහොම ඉතාම සමීප අත්දැකීමක් මේ. අපි මෙහෙම කියමු. මම දැන් 200 කෙනෙක්. එකවර 200 කෙනෙක් වුණා. ඔබට මේක අලුත් ආරංචියක්. මොකද මගේ පුතා ඉන්නේ විදේශ රටක. ඔහු පදිංචිය. ඉතින් අද ඔහු දෙන්න කියලා මම ආරාධනා කළා. නමුත් ඔහුට එන්න විදියක් නැහැ. මේ වසර අවසානයේ නිවාඩු නැති නිසා. ඒක මම ඔහුට කඩිමුඩියේ කිව්වේ බොහොම කල්ැතුව කිව්වනම් ඔහු ඒක සැලැස්මක් කරගන්න තිබ්බා මම ඒක මගේ තරමක වරදක් ඉතින් ඔහු හිටියනම් අද මෙතන ගීතයක් ගායනා කරනව අනිවාර්යෙන්ම ඉතින් මම 200 කෙනෙක් උනායි කිව්වේ මගේ පුතාට මිනිමිරියන් මේ දුවල දෙන්නෙක්ම ලැබුණා එක සැරේ නියුන් දරුවා ඉතින් මට ඒ වෙලාවේ හිතුණා මේ මිනිමිරියන් කවදා හවෝ දවසක AI වෙනුවෙන් ගීතයක් පටිගත කර තිබ්බොත් කවදා හවෝ දවසක කියයිනේ අපේ සීයා මෙහෙම අපි වෙනුවෙන් ගීතයක් ගැයුවයි කියලා. ඒක කොච්චර AIට මේ සතුටක්ද නේද? අපේ සීයා අපි වෙනුවෙන් ගීතයක් ගායනා කරලා තිනවා කියලා. ඒගොල්ලෝ ඒක කියයි කවදා හවෝ දවසක. ඒ නිසා මට හිතුණා ඒක මගේ යුතුයකමක් කියලා. ඒ වගේ මට ලොකු හැඟීමක් ඇති වුණා. මේක ලිව්වේ PM මහංගම මහත්මයා ඔහු මේ නාවුල මාතලේ නාවුල පැත්තේ පදිංචිය මේක මට මේ ගීතයත් අහම්මෙන් ලැබුණේ මම හිත හිතා ඉන්නකොට මට මේ ගීතේ ලැබුණා මේ ආරංචිය ඔහුට ගිහිල්ලා ඔහු මට ගීතයක් ලියවලා තිබුණා සිසිලස අරගෙන අපසන සන්නත දුවරුවා අපසන සන්නත දුවරුවා බිලිඳු සිනහන මහද මැදුර තුල කවුගීමෙන් රහසේ ඇසුරා පිපි පෙරුම් දම් රන් කැටි යුගලක් දුව අපදෝතක තිලින කළා පුතු අපදෝතක තිලින කළා Thank you.
ihe malak pipuna wage den hite satuta itiri galuwa sandahilu ekawala sudilena sanda sumudu sinaken piregiya sumudu sinaken piregiya gau gananak dura ataka sitiya kirisuwa daiva vanu beruwa vesak sande modu sisilasa haragena appasana sannata duwarupawa appasana sannata duwarupawa දැන් මා හිතාදර සුමිතුරු ගුණරත්න ආර්යවංශයන්ගේ පද ගැයුවා. ඉතින් දැන් ඔහු කියන දෙත් මන් දන්නවා. ඒ හිතලා තමයි මෙන්න මෙහෙම හිතුවා. අවරගිරින් පෑයූ පහන් තරුව ඔබයි. අනන්ත සමුදුරු තලයේ තුරු දසුන ඔබයි. ජීවිතේ පෙරමග හිනහෙන්නේ ඔබයි මා දැන් ගයන්නේ මේ අපි හැම දිනාගෙම ජීවිතේ සෙනෙහවන්තිය අපට හමු වෙන ජීවිතේ සෙනෙහවන්තිය ගැන අහසක තරු ලකුණක්සේ අපමණ සයුරක තුරු දසුනක්සේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ අවපස අහසක තරු ලකුණක්සේ අපමණ සයුරක තුරු දසුනක්සේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ අහසක තරු ලකුණක්සේ අපමණ සයුරක තුරු දසුනක්සේ දිගු දිවි ගමනේ හිම ඔබ අහසක තරු ලකුණක්සේ අපමණ සයුරක තුරු දසුනක්සේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ අවපස අහසක තරු ලකුණක්සේ
පමණ සයුරක තුරු දසුනක්සේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ දිගු දිවි ගමනේ හිම ඔබ රැඳුනේ වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිවන් හැනුදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම් සුනිල්ලා දෝ කියනවද? නෑ නෑ මං කියන්නේ නෑ. ඒක මට ඇඩිය හොඳින් ගායනා කරන්න කෙනෙක් ඉන්නවා. මේ ඇය ගයාවි. මේ මගේ දියණිය සංකේත. Be.
දෝනි පොඩ්ඩක් ඉන්න. එහෙම යන්න දෙන්නත් බෑ. එකක් සුනිල් අපි කාටත් නොදැනීම සුන්දර විරාමයක් ගත්තා. හැබැයි දෝනිගේ හපංකම් හමුවේ සුනිල්ට හිතෙන්න ඇති දෙවෙනියම නුඹ මගේ ප්‍රාණයයි කියලා. මම සුනිල්ට කියලා දුන්නටත් වඩා කැලි දැම්ම මට සන්තෝෂේ ඒකයි නේද සෙකන්ඩ් වර්ස් එකේ වේරියේෂන් දැන් තමයි අපි ඔක්කොම නිකන් ඇස්බේ වුණා මේ හරි ලස්සන කැලලක් දැම්ම අපි අපේ සතුට පළ කරමු වේදිකාවේ පැත්තක ඉඳගෙන සුනිල් මෙහෙම ඉන්නවා දෝනි මෙහෙම ඉන්නවා දෙන්නා දකිද්දී මගේ හිතේ අපෝරු සිත්තමක් ලැබුණා. හැබැයි මම දන්නවා ඒ සිත්තම අනිවාර්යයෙන්ම මේ සභාවේ ඉන්න අපේ සහෘද බණ්ඩාර ඇහැලියගොඩ ඉන්නවනම් ඔහුගේ සිතෙත් ඒ සිත්තම ලැබෙන්නේ නැති. මොකද සුනිලුන් දෝනිය වෙනුවෙන් ගැයූ ගීයක් තිබුණා. දුවේ නුඹ මගේ ප්‍රාණයයි නමින්. බණ්ඩාරේ තමයි සින්දුව ලිව්වේ. මගේ හිතේ මැවුණු සිත්තම තමයි අද මේ වේදිකාවේ සම්පූර්ණ ගීතය නැති වුණත් කොටසක් හෝ සුනිල්ට පුළුවන් නම් දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගීය ගයන්න. හැබැයි ඒකම ඊට පිළිතුරු ගීයකුත් දෝනි ගයලා තියෙනවා අතිනතර. එය ගයන්න. මම හිතන්නේ අපි වාසනාවන්තයෝ වෙයි. අපිට මේ අවස්ථාව ලැබලා දෙන්න. දුවේනුම මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේනුම මගේ ප්‍රාණයයි අතිනත අරන් යන විට සෙමින් නව නැසියන් සමගින් මෙසේ මංගල සිලෝ හඬ අභිබවා මට ඔබේ මුදු කට හඬ ඔබේ ඇමතුම් හඬ ඇසේ ඇත්තටම ඉතින් මේ දරුවෝ මෙහෙම ගායනා ඉදිරිපත් කරනකොට මොනතරම් සතුටක්ද නේද අනාගතයේදී ඇත්තටම ඉතින් මගේ ගීතවල අයිතිය පැවරෙන්නේ එයාටනේ ඒගොල්ලන්ට මේවා ඉදිරියට ගෙනියන්නේ කොච්චර දෙයක්ද ඉතින් මේ හොඳ අර්ථවත් රසවත් භාවගුණයෙන් පිරි ගීත නම් ඒවා ඉදිරියට ගෙනියනට ඒ අය ඉදිරිපත් වෙන්නේ කොච්චර දෙයක්ද නේද මම හිතනවා ඒ අය පුතත් දුවත් මේ ඒ ගීත ඉදිරියට ගෙනියයි කියලා ඉතින් ඒක ලොකු සතුටක් දැන් අපි ප්‍රසංගයේ තවත් වෙනස් මගක් ගන්නවා වෙනස් මාර්ගකට යොමු වෙනවා අපි මේ අද ගායන සුභාවිත ගීතය මෙහි ඉතිහාසයේ ඈතට දිව යනවා ඒ මෙහෙමයි ඔය නාඩගම්ගෙන් ඇරඹුණයි කියලා තමයි අපිට තියෙන සාධක තියෙන්නේ නාඩගම්ගෙන් කම්මලක වැඩ කරපු පිලිප්පු සිඤ්ඤෝ නැමැත්තෙක් අඟුරු කැටයකින් බිත්තිය ලිව්වලු මුල්ම ගීය එහෙම තමයි සාධක තියෙන්නේ ඉතින් එයින් පැවතාගෙන ඊට පස්සේ නිවෘත්ති යුගයට අපි පිවිසුණා ඊට පස්සේ ටීටර් යුගය ටීටර් යුගෙන් පසන් කන්තාරු යුගය ග්‍රැමෆෝන් යුගය ඊට පස්සේ ගුවන් විදුලි යුගය ඊට පස්සේ කැසට් සීඩී ඩීවීඩී දැන් ඒ විදිහට තමයි මේ විකාශනය වෙලා තියෙන්නේ. දැන් ඒ නාඩගම් යුගයේ ගීයක්.
හැබැයි මේ ගීතයේදී මට එකක් පැහැදිලි. ඔබ සියලු දෙනා මාව මොහොතකට හෝ අමතක කරනවා කියන එක. මම මේ කාරණේ කියන්න යන්නේ. අපි බලමු ඒක ඇත්තද කියලා. ඔය ඇහෙන්නේ සර්පිනා හඬ. මේ නාඩගම්මුගේ වාදිනුන් සර්පිනා හඬ. අපි හොඳ සර්පිනා මාස්ටර් කෙනෙක් ගෙනත් තියෙනවා වජිර ගෝමස්. ගම්බිර තේද ඇති කොන්ස්තන් තීනු Tinu pure pure vardhana karana Naranami mam pura vardhana karana aagan Naranami mam gambira te dahati kosan tinu pure vardhana karana aagan naranami mam pura vardhana karana aagan naranami mam gambira te dahati kosan tinu
කරු කලබවට මට මාවත් අමතක වුණා. ඔහුගේ තබ්ලා වාදනයේදී මේ ශිල්පියාණන් ගැන මට කෙටි හැඳින්වීමකින් කියනවා නම් මොහු නිකම්ම ශිල්පියෙක් නොවේ. මොහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට තාල තරංග වාදනයේ නිමහත් අධ්‍යාපනයක් ලබා දෙන කතිකාචාර්යවරේ ඒකම මේ අපගේ සඳකඩ පහන ප්‍රසංග මාලාවේ මුල ඉඳලම හිටපු තාල තරංග වාද්‍ය ශිල්පී අද අපාතර නැති දිවංගත විජේරත්න රණතුංගයන් මේ මොහොතේ මා සිහිපත් කළ යුතුමයි. ඉතින් එතුමා නිකන් නෙවෙයි මෙලොවින් ගිහිල්ලා තියෙන්නේ මේ වගේ හොඳ ශිෂ්‍ය රත්නයක් අපට දෙන්න. දැන් මං කියුවා ඔබට අලුත් ගීත දෙකක් ඇතුළත් කරයි කියලා. මේ ඊළඟ ගීතය මේ මල්වැහි පොද කියලා සංයුත තැටියක් එළි දැක්වුණා මීට වසර දෙකකට කලින්. ඒ මල්වැහි පොද සංයුත තැටියට තමයි මේ ගීය ඇතුළත් වුණේ. මෙය රචනා කළේ ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා මහත්මයා. එතුමා මේ සීගිරි ඉතිහාසය ගැන පර්යේෂණ ග්‍රන්ථයකුත් කරපු කෙනෙක්. ඉතින් බොහොම සුදුස්සෙක් එතුමා මේ ගීය ලියන්න. මෙහි මුල් පටිගත කිරීමට මේ ඒ කාශ්‍යප රජුරුවන්ගේ එවකට හිටපු බිසෝගේ හඬ මේ ගැයුවේ ඒ වෙනුවෙන් ගැයුවේ ඒ හඬ ගැයුවේ මේ රෝහණ යොදාගත්තේ රශ්මි සංගීතා ගායන වේදිනියයි. අද මගේ දියණිය ඒ වෙනුවට ඒ කොටස ගායනා කරනවා. නැගෙන රණහන යානොයවට පෙරමුණට මා සුඳුරිය නොබා සුඳුරිය හරිනු මැන දොර විසල් සීගිරි කුමුදු විලගිරි හිස මතේ යූර මත හින ඔබ ගයුගේ යූර මත හින ඔබ ගයුගේ යලි ඇසේ විද මතු දිනේ යලි ඇසේ නැගෙන රණහන යානොයවට පෙරමුණට කැඳවතේ නොබා සුඳුරිය නොබා සුඳුරිය අරිනු මැන දොර විසල් සීගිරි පුරවරේ
ते सुकोमल लेसे रखी मागे नम मियागिया නැගෙන රණහන යානොය වඩ පෙරමුණට මා කැමතියේ නොබා සොඳුරිය නොබා සොඳුරිය අරිනු මැන දොර විසල් සීගි පර්යේෂණාත්මක මිහිරි මధుර තනුව මේක බොහොම මේ රෝහණගේ මෑතදීම මන් දකින තාමත්ම විශිෂ්ට අග්‍රගණ්‍ය තනුවක් නිසා මේ රෝහණ වීරසිංහයන්ට ඒ ගෞරවය පුද කරා. මා අසා තිබෙන එක්තරා සංස්කෘත සලෝකයක් සංසාර විෂ වෘක්ෂක්ෂ ද්විපලේහි අමෘතෝපමේ සුභාසිත රසාස්වාදය සජ්ජනයි සහ සංගමේ. මේකෙන් කියවෙන්නේ මේ සංසාරයේ නැමැති විස වෘක්ෂේ හටගන්න අමාපල දෙකක් තියෙනවා. ඒ අමාපල දෙක තමයි සුභාසිත රසාස්වාදයත් සජ්ජන ඇසුරත් කියන දෙක. ඉතින් ඔය දෙකම මට ලැබුණා මගේ ගෙදරින්. මගේ මුල්ම ප්‍රේක්ෂකාගාරය උනේ මගේ නිවස. මගේ දෙමාපියෝ, මගේ හොඳම කල්යාණ මිත්‍රයෝ, පූර්වාචාර්යවරු. ඒව මට ලැබුණා. මග නොමග මේයි කියා දෙන්න තරම් මට සජ්ජනින් ලැබුණා. අදත් මම මා වටේ ඉන්නේ සජ්ජනින් තමයි. ඒක මහ පුදුම භාග්යක්. ඉතින් මේ දෙකම ලැබුණ නිසා ඉතින් මම බේරලා ඉන්නවා. නමුත් මේ එහෙත් එබඳු යහපත් පරිසරයක් නොලද මිනිස්සෙකුට මොකද්ද වෙන්නේ කියන එක මේ ගීයෙන් කියවෙන්නේ. ඒ අත්විය හැකි ඛේදවාචක ඉරණම පිළිබඳවයි මේ ළඟ ගීයෙන් ගායන්නේ කියවෙන්නේ. මාචාර්ය සුනිල් ආරියරත්නම්ගේ පබැඳුමක්. මේ සොරදෙටුවෙන් ගීතයත් මේ ගීතයත් අද මේ සද්භාවයෙන් මේ ප්‍රසංගයට අර්ථ සම්පත්තියේ දායක වන ඒ ඒ ඒ සත්පුරුෂ මහත්මයාගේ ඉල්ලීමක් මේ ගීත දෙකම. නම කියන්න එපයි කියලා තිනවා. ඉතින් මට කියන්න තහනම් අවසරය දුන්නොත් කියනවා. ඒ නිසා බොහොම අපූර්ව ගීත දෙකක් එතුමා මේ තෝරලා තියෙනවා. මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා, නංගියේ නොහොමිනාකන් හුරු වෙන්න එපා. Bye.
දලදා මැදුරේ තේවාහන රැවුල් දෙනවා කලපව් වතක් වී දැසම තෙත් වෙනවා සියක් වාරයක් මෙරි මෙරි උපදිනවා තිබහට වතුර වෙනුවට කඳුරැලි දල්ලිස් නිර්මාණ කරුවානන්ගේ පද රචනයක් 80 දශකයේ තමයි මේ ගැයුවේ මේ පුද්ගලයෙකුගේ පරාභවයට හේතු වෙන කරුණු කාරණා තමයි මේ ගීතයේ තියෙන්නේ ඒකයි මම කිව්වේ බෞද්ධ චින්තාවලියේ ස්වභාවිත ගීතනේ පෝෂණය කරයි කියලා මුලදිම කිව්වේ ඒකයි පුද්ගලයෙකුගේ පරාභවයට විනාශයට හේතු වෙන සූදුව තමයි මේක තියෙන්නේ. ඉතින් ඔක ඒ කාලේ මේ වැහෙනකොට ඒ අසරේ ඔට්ටු අල්ලපු අය මේ ටික ලැජ්ජාවට පත් වෙච්ච අවස්ථත් මම දන්නවා. එහෙම දකින්නත් ලැබුණා සමහර තැන්වලදී. ඉතින් දැන් ඉතින් ඒක එනවා වෙන වෙන අද කාලේ වෙන වෙන විදිවලින් නේද? කොහොම වුණත් වෙන්නේ ඉතින් විනාශය තමයි නේද මිනිස්සුක පිට නැගී අසරුවෙකි ඒ බර ගෙයි වහලට බරකි පාන්දරින් පෙරදුණු ඒ මිනිසා හැන්දෑවෙත් අසු පිටට නැගී මම ගෙද
රැඳුනු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දුදරුවන් පැදුරේ නිදියනවා මිමිසෙකු පිට නැගි අසලුවෙකි ඒ මරගේ වහලට මරකි පාතරින් පැරදුනු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගි දෙනවා තිරිසනෙ කුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳත් ගිනි උහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවේ අසු පිටට නැගි මිමිසෙකු පිට නැගි අසලුවෙකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවේ අසු පිටට නැගි හැන්දෑවෙත් අසු පිටට නැගි හැන්දෑවෙත් අසු පිටට නැගි ඔබට යම් කිසි රහසක් කියන්නේ මම කියන්නේ රහසක් නෙමෙයි සමහර උදවි දන්නවද දන්නෙත් නැහැ ඒක ප්‍රකාශ කළ යුතුයි අද මේ ප්‍රසංගය ඉදිරිපත් කරන මේ මහත්මයාට අවශ්‍ය වුණේ ගීතෙන් කිසියම් යහපත් දෙයක් සමාජයට දෙන්නයි මගේ කලින් ගීත නරඹල මගේ ඒක පුද්ගල ප්‍රසංග නරඹල මාට ඇතිවෙච්ච හැඟීමක් මේ මේ පෞද්ගලිකව ඉතින් එතුමා ඔහුගේ එතුමන්ගේ නමවත් කියන්න එපයි කියලා මගෙන් ඉල්ලීමක් කළා ඒක අවශ්‍ය නැහැ මට මේ වෙලාවේ මතක් වෙන්නේ අර ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවනේ දකුණු අතින් දෙනදී වම් අත දැනගන්න ඕනේ නැහැ කියලා. එහෙම අප්‍රසිද්ධියේ හොඳ දේවල් කරන උදවි ඉන්නවා මේ රටේ. ඕන තරම් ඉන්නවා. නමක් ඕනේ නැහැ ඒ අයට. නමුත් සභාවේ වැඩිපුර දෙනෙක් මට කතා කරලා කිව්වොත් එහෙම ඔය අසුන් වල ඉඳලා නම කියන්න කියලා ඒක මම කියනවා. ඉතින් ඒක මගේ යුතුයකමනේ. ඉතින් එහෙම නැත්තම් ඉතින් මට කියන්න බෑ. ඉතින් මං කිව්වනේ රහසක් කියනවයි කියලා මේ පරමාර්ථය මේ මේ ප්‍රසංගයෙන් කිසියම් ලාභයක් ලැබුණොත් ඒ මුදල පිළිකා රෝහලේ ළමා ඒකකයට ප්‍රදානය කරන්නයි එතුමන්ගේ බලාපොරොත්තුව එනිසා අද ඔබ කරුණු දෙකකට දායක වෙලා තියෙනවා මේ ප්‍රවේශ පත්‍රයක් ගැනීමෙන් ඒ සත්කාරයට මේ රසයකුත් ලැබුවා ඒ වගේම හොඳ පුණ්‍යමය කටයුත්තකටත් ඔබ දායක වෙලා තියෙනවා ඉතින් නමවත් කියන්න එපා කියු නිසා මොකද කියන්නේ ඒක නම කියන්නද මන්ද ඈ කියන්නන්නේ කියන්න කියන කියුතුකමක් නේද එපයි එපයි කිව්වත් මට මෛත්‍රික තරහ වෙයිද දන්නේ නැහැ බෑ නෑ නේ හොඳයි බොහොම හොඳයි ඔන්න මට අවසරයක් ලැබුණා මේ මේ සත්කාරයට උර දුන්නේ මේ අනිල් ලල්ලිස් කියන සුලෝතානා ඒ
එතුමාගේ තනි අදහසක් මේ ඊට ඊට හුඟක් දායක වුණා ඊට තවත් විශේෂ සහයෝගයක් දුන්නා අපේ උදේකාන්ත වර්ණසූරිය මහත්මයා ඔහු තමයි ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කළේ මේ බොහොම වෙහෙස මහන්සියක් ගත්තා තේවා අපි කියන්න ඕන නේද දැන් ප්‍රසංගය අවසන් කරන්නට මට අවසරයි ඒ සඳහා අප තෝරාගත්තේ දවසින් දවස අපට අහිමි වන අහිමි වී යන මිනිස්කම පිළිබඳවයි ඒ මිනිස්කම ගැන අගය දැක්වෙන ගීතයකිනුයි මේ ප්‍රසංගය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ කලකට පෙර අප හිතවත් කුමාරදාස සපුතන්ත්‍රි සුලවතානන් ලියු කවියක් ඒ ගීතයට පෙරවදනක් ලෙස කියන්න මං කැමතියි. තෙරක් නොපෙනෙන විසල් මේසා අහස අපගේ පියාණන් දෙතිස් යොදුනින් ගැඹුර සෙවුනා පොළව අපගේ මෑණියන් සඳුත් ලහිරුත් නිවුන් සොයුරන් ලෙසින් මෙහෙවර කෙරෙයි නම් එකම නිවහන නොවන්නේද ලොව මිනිස් මහිමය දැනේ නම් එනම් මා සමග ගන්න අය මේ ගීතය ගායනා කරන්න අත්වැල් බැඳ ගන්න සුනිල්ගේ සඳකඩ පහන ප්‍රසංගයේ අවසානයේ මේ ගැයෙන ගීතයට මුල් පටිගත කිරීමේදීත් එවැගේම නිතරම විටින් විට හැම විටකම අපිට එක්ක අත්වැල් බැඳගත් අපිට දායක වෙච්ච මිතුරු කැලට මා ආරාධනය කර සිටිනවා අපත් සමග මේ ගීතය ගයන්න ලක්ෂ්මන් සපු ආනන්ද සිසිර ආනන්ද කුලේ කුලේ සියලු දෙනා බඳුලත් ඉන්නනේ බඳුලෙන්න බණ්ඩාර බණ්ඩාර සපු සපු ගීතේ හිමිකරුවා ගීතේ හිමිකරුවා තමයි මේ පැමිණෙන්නේ සිංහල ගීතාවලියේ සුනිල් එදිරිසිංහ සලකුණ සටහන් කරන්නට උරදුන් බොහෝ සද්හිතැතියෝ වෙති. සුනිලුන්ම පවසන පරිදි ඔහු ඉදිරියේ ඇති මහා විසල් බලවේගය ශක්තිය මෙන්ම ආදරය අද මේ මොහොතේ ඔහු ඉදිරියේ සිටින සහෘද රසික පරම්පරාවයි. අප ඔබ සැමයි එසේම ගීතේ පමණක් නොව සකල කලාවම විකල්ප ගිය යුගයක සැබෑ ගීතේට ප්‍රේමය කරන ඔහුද අප සැමට තුඟු පෞරකි අප දිවියෙහි සියලු සෝතාප ඒ පෞරේ හැපි බිය වැඩි පලායයි ඉන් අනතුරුව සියල්ල සියල්ලම එකම මధుර ගීතාවක් වේ. එයයි අපේ ජීවිත අර්ථවත් හා අලංකృత කරවන සඳකඩ පහන. Thank you.
Thank you.